පළවෙනි කාරණය තමයි ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමිවීම. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාමත් පැහැදිලි නඩු තීන්දුවක් තිබුණා. විනිශ්චයකාරවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තමයි ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. දැන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළා. අංක 23.83(2) මැයි මාස 9/20/24 මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමිවීමෙන් ඇතිවෙච්ච පුරප්පු පාඩුව සඳහා ගරු මුජිබුර් රාමන් මන්ත්‍රීතුමාව පත් කළා කියලා. ඒක බොහොම පැහැදිලි ක්‍රියාදාමයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව තිබ්බා. ඒක වෙබ්සයිට් එකේ පළ වුණා උසාවියේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම් දුන්නා මෙහෙම පුරප්පාඩුවක් තියෙනවා කියලා. එතකොට ඒ පුරප්පාඩුව ඇති වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අයන්න වගන්ති යටතේ. ඉන්පසු අදාළ වන ක්‍රියාදාමය සඳහන් වෙනවා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 65.4 වගන්තියෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනවා. ඒතොර මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කරනවා අදාළ පක්ෂය, ඒ කියන්නේ සමගි ජනබලවේගයේ මාලේකම් ගරු රංජිත් මැතිතුම් බණ්ඩාර මැතිතුමාට. එතුමා නම් කරනවා මුජිබුර් රාමන් මැතිතුමා. ඒ පද නම් කරගෙන මැතිවරණ කොමිෂන් සභාව මේ ගැසට් නිවේදනය නිකුත් කළා මුජිබුර් රාමන් මැතිතුමා ඒ මන්ත්‍රි ධුරයට පත් කිරීමට. දැන් ඒ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අවසානයි. අද උදේ මුජිබුර් රාමන් මැතිතුමා දිවුරුම් ගත්තා. කතානායකතුමා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා දිවුරුම් දුන්නා. එතකොට ඒක එතනින් අවසානයි. ඒ පිළිබඳ කිසිම පියවරක් මීට පස්සේ ගන්න බෑ. ඒක නිශ්චිතයි. එතකොට ඩයනාගමගේ මන්ත්‍රීතුමගේ ආසනයට දැන් පත් වෙලා තියෙන්නේ මුජිබුර් රාමන් මන්ත්‍රීතුමා. දැන් ඇත්ත වශයෙන් මේක පුදුම තත්ත්වයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා අවුරුදු 4ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිය විදේශිකයෙක්. විදේශිකයෙක් ද්විත්ව පුරවැසියෙකුත් නෙවෙයි, කිසිසේත් ශ්‍රී ලංකා පුරවැසි භාවයේ නැති කෙනෙක්. දැන් ලෝකේ කොහෙද මේව දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වන්නේ? විදේශිකයෙක්, ශ්‍රී ලංකා පුරවැසි භාවයේ කිසිසේත් නැති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අසුන්ගෙන, එපමණක් නොවේ විධායකයෙත් ඉතාමත් වැදගත් වගකීම් සම්භාරයක් ඒ දීර්ඝ කාලය තුළ එතුමිය ඉෂ්ට කළා. සංචාරක කර්මාන්තය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය හැටියට. එතකොට ඒ සම්පූර්ණ කාලය තුළ ඒ සියල්ලක්ම කරේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙක්. ඉතින් ඇත්ත වශයෙන් මේ සම්බන්ධයෙන් අපි ගැඹුරින් හිතා බලන්න ඕනේ කොහොමද මෙහෙම අභූත දෙයක් සිදු වුණේ කියලා. ඇත්ත වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බුද්ධිමත් ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටකට ඒක අගෞරවය, අවනම්බුවක්. කොහොමද එහෙම වුණේ? මේකට දායක වුණේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ බොහොම ප්‍රබල විවේචන ඇතුළත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් විමර්ශන දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්තුමාගේ නියෝග පිළිපැද්දේ නැහැ. දිගින් දිගටම කල්මැරුවා. කාගේ වුමනාවටද, මොකක් නිසාද? ඉතින් මේවා සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍ය කියලා මම හිතා බලනවා. මොකද මේ රටට ලොකු අහේනියක් සිදු වුණේ. දැන් ඒ සම්පූර්ණ කාලය තුළ ඩයනාගමගේ මැතිනිය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සහභාගි වෙච්ච සියලුම පාර්ලිමේන්තු දිනවල එතුමියට දීමනාවක් ලැබුණා. ඒ ඔක්කොම දැන් ආපහු ගෙවන්න ඕනේ. ඒ පමණක් නෙවෙයි, මහජන මුදල් වලින් මහජනයා බදු ගෙවනවා. දැන් ඒ රාජ්‍ය ආදායමෙන් මෙතුමියව නඩත්තු කළා අවුරුදු 4ක්. වැටුප් එව්වා, දීමනා, වරදාන, නිල වාහන, ඉන්ධන,
විදේශ ගමන් මේ සියල්ලක්ම කරා. කවුද මේවට ගෙව්වේ? ලංකාවේ ජනතාව. කවුරු වෙනුවෙන්ද? අවම වශයෙන් ලංකාවේ පුරවැසි භාවයක්වත් නැති පුද්ගලයෙකු වෙනුවෙන්. ඉතින් මේක එතනින් අවසාන වෙන්නේ. දැන් අධිකරණ නියෝගයක් තියෙනවා, එතුමියට විදේශගත වෙන්න බෑ. ඉතින් ඒ ක්‍රියාදාමය മന്ത്രി ධූරයේ පිළිබඳ තත්ත්වය දැන් ඉතාමත් පැහැදිලි. දැන් වර්තමාන മന്ത്രിවරයා මුජිබ් රහමන් മന്ത്രിතුමා. ඒක ඉවරයි. හැබැයි සමස්ත ක්‍රියාදාමය ඉවර නෑ. මේකට වන්දි ගෙවන්න ඕනේ. මේ රටේ ජනතාවගේ මුදල් මේ විදිහට අවභාවිතා කිරීම සම්බන්ධයෙන් උචිත ක්‍රියාදාම වලට අපි අවතීර්ණ වෙන්න ඕනේ. අවතීර්ණ වෙලා ඒ මුදල් පියවා ගන්න ඕනේ. එතකොට රජයේ පැත්තෙන් කතාව පතුරවන්න උත්සාහ දරනවා. ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමි වීම තුළින් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට යම්කිසි අවධානමක් ඇති වුණා කියලා. ඒකේ කිසිම වළංගු භාවයක් හෝ සත්‍යයක් නැහැ. සම්පූර්ණ බොරු කතාව. ඒ මොකද ඩයනා ගමගේ මැතිනිය මේ පක්ෂ සෑදීම සම්බන්ධයෙන් කළේ මෙච්චරයි. එතුමිය ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා. ඉල්ලීමක් කළා ඒ පක්ෂය ලියාපදිංචි කරන්න කියලා. අපේ ජාතික පෙරමුණ අපේ ජාතික පෙරමුණ කියන පක්ෂය ඒක ඉස්සෙල්ල හිටියේ එතුමිය නෙවෙයි ඉස්සෙල්ල හිටියේ ඒ ඊට ඉස්සෙල්ල හිටියේ මංගල සමරවීර හා දීපතිල් සෝරිය. මංගල සමරවීරට අයත් පක්ෂය තමයි ඒ පක්ෂය. ඒක නම අපේ ජාතික පෙරමුණ. මංගල සමරවීර හා ශ්‍රීපති සූරිය. එතකොට මොකද්ද මේ ඩයනා ගමගේ මැතිනිය කළේ? එතුමිය ඉල්ලීමක් කරා මේක ලියාපදිංචි කරන්න කියලා. එපමණයි. දැන් අපේ රටේ නීතිය කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පුරවැසි භාවයේ නැති පුද්ගලයෙකුට ඒ විදිහේ ඉල්ලීමක් කරන්න බෑ කියලා පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විදේශිකයෙක් වුණත් පුරවැසියෙක් වුණත් ඒ දෙක අතර වෙනසක් නැහැ. ඒක පුරවැසි භාවයේ තියෙන්න ඕනේ කියන එක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි, පක්ෂයක් ලියාපදිංචි කිරීම. පක්ෂයක් ලියාපදිංචි කිරීමට පුරවැසියෙක් වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අනිවාර්ය අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා නීතියේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි පුරවැසියෙක් වෙන්නේ නැතිව කරන්න බැරි දේවල් තියෙනවා. බොහොම පැහැදිලිව නීතිය සඳහන් වෙලා තියෙනවා. මැතිවරණයක් තරඟ කරන්න බෑ. මැතිවරණයකදී ඡන්දය දෙන්නත් බෑ. පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න බෑ. ඒ සියල්ලකටම අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. එතුමියට තිබිච්ච ගැටලුව එතුමිය පුරවැසි භාවයක් තිබුණේ නැත. හැබැයි මේ දෙක එකිනෙකට වෙනස් කරුණු දෙකක්. පක්ෂයක් ලියාපදිංචි කිරීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මැතිවරණ තරඟ කරන්න, ඡන්දය දෙන්න, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පුළුවන් කමක් නැහැ. දැන් ඩයනා ගමගේ මැතිනිය සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. එම නිසා අල්ප මාත්‍රයක අවධානමක්වත් ඇතිවන්නේ නැහැ සමගි ජන බලවේගයේ වර්තමාන පාර්ලිමේන්තුවේ අසුන් ගැන සින කිසිම මන්ත්‍රීවරයෙකුට. අබමල් රේණුවක අවධානමක් නැහැ ශ්‍රී ලංකා නීති යටතේ. ඒක මම වගකීමෙන් කියනවා. ඒ පිළිබඳ කිසිම ව්‍යාකූලතාවයක් අවුලක් නැහැ. සජපේ මන්ත්‍රීවරුන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි. ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමි වීම නිසා සජපේ ඒ මන්ත්‍රීවරුන්ට කිසිම විදියක අවධානමක් ඇතිවන්නේ නැහැ.